ගෝල්ඩිලොක්. කැලෑවට ආසන්නව මේ තියෙන පුංචි ගෙදර ලස්සන ගෑල්ලමෙක් ජීවත් වෙනවා. එයාගේ නම තමයි ගෝල්ඩිලොක්. මෙයා හරිම ලස්සනයි. ඒ වගේම තමයි මෙයාගේ කොණ්ඩෙත් රත්තරන් පාටයි. මෙයාට ඕනිම කෙනෙක් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ටිකක් නගකාරයි. හැබැයි හුරතල්. ගෝල්ඩි අම්මට හොරෙන් සෙල්ලම් කරන්න යන්න හැදුවත් හැමදාම අම්මට අහුවෙනවා. අම්මා කියනවා සෙල්ලම් කරනවා නම් මිදුලින් එහාට යන්න එපා කියලා. තවත් එක ගෙයක් තියෙනවා මේ කැලේ මැද. ඒ ගෙදර ජීවත් වෙන්නේ වලස් පවුලක්. ඒ ගෙදර ඉන්නේ වලස් තාත්තයි, වලස් අම්මයි, වලස් පුතයි. මේ වලස් අම්මා උදේ පාන්දරම නැගිටලා කෑම හදනවා. වලස් පුතා නැගිටර ඇවිල්ලා කෑම මේසෙන් වාඩි වෙලා කෑම කන්න හදනවා. ඒ එක්කම එයාගේ කට පිච්චෙනවා. ඉතින් මේ වලස් පුතා අම්මට කියනවා, මේ කෑම හරිම රස්නේ, අපි මේ කෑම නිමෙනකන් කැලේට ගිහින් ඇවිදලා එමු කියලා. ඉතින් මේ තුන්දෙනාත් එක්ක කෑම ටික නිමෙනකන් කැලේ පැත්තට යනවා. එදාම උදේ ගෝල්ඩිත් අම්මා කෑම හදලා දෙනකන් උංචිල්ලාවට වෙලා හරිම කම්මැලිකමෙන් ඉන්නේ. මෙයාට හරි ආසයි කැලේට ගිහිල්ලා කැලේ මොනාද තියෙන්නේ කියලා බලන්න. මේ ගෝල්ඩි අම්මගේ ඇතුළට යනකන් ඉඳලා එයා හිමින්ට කැලේ පැත්තට දුවනවා. ඉතින් කැලේ මැදටම දුවගෙන ඇවිල්ලා මෙයාට මහන්සියෙන්ද ටිකක් නැවතිලා ඉන්නවා. ටිකක් වෙලා ඉඳලා ආයෙත් කැලේ පැත්තට යනවා. මෙයාට ටිකක් දුර ගියාට පස්සේ ආයෙත් ගෙදර එන්න හිතුණා. ඉතින් මෙයා පාර දිගේ කොච්චර ආවත් මෙයාට පාර නම් හොයාගන්න බැරි වෙනවා. ඉතින් මෙයා හැමතැනම ඇවිදිනවා. හරිම මහන්සි. ඒ වගේම තමයි බඩගිනි. මෙයා බඩගින්නත් එක්ක මහන්සියයි දෙකම නිසා හරියට අඬනවා. ඔහොම පාර දිගේ ටිකක් දුර එනකොට මෙයා පාරි කෙළවරට එනවා. එයා දකිනවා අර වලස් පවුල ජීවත් වෙන ගේ. ඉතින් මෙයා හිමින්ට ඇවිල්ලා ගේ වටේම ඇවිදිනවා. ඇවිදලා ඉස්සරහා දොරට තට්ටු කරනවා. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ හින්දා මෙයා ජනේලෙන් එබිලා බලනවා. එතකොට දකිනවා මේසේ උඩ කෑම තියෙනවා. ඉතින් ගෝල්ඩි හයියෙන් දොරට ඇවිල්ලා ගහනවා. දොරට ගහනකොට දොර ඇරෙනවා. මෙයා කතා කරනවා. ඒත් කවුරුත් කතා කරන්නේ නැති නිසා ඇතුළට ඇවිල්ලා කෑම මේසේ ගාවට එනවා. ගෝල්ඩි මුලින්ම කන්න පටන් ගන්නේ ලොකු භාජනයේ තියෙන කෑම එක. හැබැයි ඒක නම් එයාට හරියන්නේ නැහැ. ඒ නිසා එයා දෙවනි භාජනයේ තියෙන කෑම එකත් කනලා බලනවා. ඒක හරිම සීතලයි. ඉතින් අර චූටි භාජනයේ තියෙන කෑම එක තමයි මෙයා කන්නේ ආයි. ඒක නම් ගානට තියෙනවා. ඉතින් ඒ හින්දා මෙයා ඔක්කොම කෑම ටික ඒකේ කනවා. කාලා ඉවර වෙලා ගෝල්ඩි යනවා වාඩි වෙලා ඉන්න. මෙයා දකිනවා චිමිනිය ගාව පුටු තුනක් තියෙනවා. එක පුටුවක් ගොඩක් ලොකුයි, අනිත් පුටුව සාමාන්‍යයි, අනිත් එක තවත් පොඩි. ඉතින් ගෝල්ඩි ලොකු පුටුවට නගින්න හදනවා. හැබැයි එයාට ඒකට නගින්න බෑ. මෙයා සාමාන්‍ය පුටුවට නගිනවා. ඒක ඉඳගෙන ඉන්න අපහසුයි. ඒ නිසා මෙයා අර චූටි පුටුවේ වාඩි වෙනවා. වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට පුටුවත් කඩාගෙනම ගෝල්ඩි බිමට වැටෙනවා. ගෝල්ඩි ඊළඟට යන්නේ එයාලගේ කාමරයට. කාමරෙත් ඇඳවල් තුනක් තියෙනවා. එක ඇඳක් ගොඩක් ලොකුයි, අනිත් ඇඳ සාමාන්‍යයි, අනිත් ඇඳ චූටි. ඉතින් ගෝල්ඩි මුලින්ම නගින්නේ ලොකු ඇඳට. ඒකේ නිදාගන්නවා. හැබැයි ඒක යාට වඩා ලොකුයි. ඒ නිසා එයා දෙවනි ඇඳට යනවා. ඒ ඇඳ හරිම මෘදුයි. ඒ නිසා එයා පොඩි ඇඳට යනවා. ඒ ඇඳ එයාට ගාන්න තියෙනවා. ඉතින් ගෝල්ඩිට ඒකේ හොඳටම නිින්ද යනවා. ඔය අතර වලස් පවුලත් කැලේට ගිහිල්ලා ආයෙත් ගෙදර එනවා. මෙයාලා ආපු ගමන් කෑම මේසෙන් වාඩි වෙනවා කෑම කන්න. තාත්තා කියනවා මගේ කෑම එක කවුරු හරි කාලා තියෙනවා කියලා. ඒ එක්කම පුතා කියනවා මගේ කෑම එක සම්පූර්ණම කාලා, මට මොකුත් ඉතුරු වෙලා නෑ කියලා එයා අඬනවා. ඒ එක්කම තාත්තා නැකිටලා කවුරු හරි ඇවිත් තියෙනවා කියලා වටේ බලනකොට සාලේ එයාගේ පුටුවේ කවුරු හරි වාඩි වෙලා ඉඳලා තියෙනවා කියලා තාත්තා කියනවා.
ඒකම වලස් පුතා කියනවා මගේ පුටුව කවුරු හරි කඩලා කියලා එයා ආයිත් හොඳටම අඬනවා. මෙයාලා කාමරේට යනවා. තාත්තා කාමරේ බල්ලත් කියනවා මගේ ඇඳ උඩ කවුරු හරි ඉඳලා තියෙනවා කියලා. අම්මත් කියනවා ඔව් මගේ ඇඳ උඩත් කියලා. පුතා බලලා කියනවා මගේ ඇඳ උඩ කවුරු හරි නිදාගෙන ඉන්නවා කියලා. වලස් තාත්තා ඇවිල්ලා බ්ලැන්කට් එක අයින් කරලා බලද්දි ගෝල්ඩි නිදි. ගෝල්ඩිත් ඇහැරුණු ගමන් හොඳටම බය වෙනවා. බය වෙලා පිටිපස්සවත් නොබලා කැලේ පැත්තට හයියෙම දුවගෙන යනවා. කොච්චර මහන්සි වුණත් උස්ම ගන්න අමාරුණත් මෙයා හයියෙම දුවනවා. කැලේ මැදට ඇවිල්ලා මෙයා ගෙදර අයට කතා කරනවා. ඒත් එක්කම ගෝල්ඩිගේ අම්මයි තාත්තයි ගෝල්ඩි හොයාගෙන කැලේ මැද්දට ඇවිල්ලා. ගෝල්ඩි අම්මයි තාත්තයි දැකපු ගම දුවලා ගිහින් අම්මව බදා ගන්නවා. අම්මට කියනවා ආයේ කවදාවත්ම අම්මට නොකිය කිසිම තැනක යන්නේ නෑ කියලා. ගෝල්ඩි අම්මයි තාත්තයි එක්ක සතුටින් ආයෙත් ගෙදර ආවා. ගෝල්ඩි ආයේ කවදාවත්ම අම්මට නොකිය කිසිම තැනක ගියේ නෑ. දැක්කද අම්මල තාත්තල කියන දේවල් ඇහුවේ නැතොත් වෙන දේවල් එයාලා අපි ගැන හිතලා තමයි හැමදේම කියන්නේ.